අයිබෝවන් ඔබේ අනාගතය ගැන කියන අපේ වෙලාව ඔබේ වෙලාව ගැන කියන අපේ වෙලාව TNL සිත් පෙඳිරේකා බදාදා දහවල් 12ට වෙනද වගේම ආරම්භ කරන්නයි සූදානම. අපේ ජීවිතයේ ජය ගන්න ජ්‍යොතිෂයෙන් හස්තරේඛාවෙන් උදව් ගන්න බලන්න අදත් සිත් පෙඳිරේකා. අදත් ඔබේ අනාගතය ගැන කියන අපේ මැදින් ඉන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්තරේඛා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සෙනරත් ලියනාරච්චි මහත්මයා. ආරච්චි මහත්මයා आयुबोवन केला गौरवेन पिलिगन्न ओब आयुबोवन वासनावन सुपुरुदु आशीर्वादात्मक आमंत्रणेन अदत अपि आरंभ करනවා සිත් පෙඳ රේඛාව ලියච්ච මහත්මිය අද දවසේ අපි මොනවා ගැනද විශේෂයෙන් කතා කරන්නේ මොකද ඔබතුමා නිතර අපිට මේ ආසන්න අත්දැකීම් ටිකක් ගේනවා සිත් පෙඳ රේඛාවට මොනවද පොහුගේ සතියේ විශේෂත්වය මේවයි මම අදහස් කරනවා අව්‍යාජෝ බොරුවෙන් තොරව ए वगे में मवापान तोर दिन दावे देवाल ओबड़ पेहदी कर मम ओब दान्नवा मम हेम इदा दावसकम पस्वे हतलिस्पाइल जयकोड़ी मावत बोलत गेन केंद्र बालन सौदाकार केंद्र बालन निवसटे आना ये निवसटे आना कोट एक महात्मे कथा करला මට දැන් මේ බෝලකෝ හදිසියක් තියෙනවා පොරොන්දමක් බලා ගන්න ඕනේ කිව්වා. මම ඉතින් පොරොන්දම බලන එක හදිසියක් නෑ උනාට එන්න. ආවා. ආවා මොකද උනේ? පොරොන්දමක් ගෙනාවා. මොකද්ද මේ පොරොන්දමේ තියෙන්නේ? මේකේ තියෙනවා මතක තියාගන්න අපේ හැම එකේම තියෙනවා පරිවර්තන යෝග කියන ඒවා. හ්ම්. කේන්දරයක් අතර ගත්ත ගමන් පරිවර්තන යෝගයේ සොයාගන්න බැරි ජ්‍යොතිෂ වේදිනියන්ගෙන් මොකද වේදිනියක් නේ බලලා දිනුනේ සහ ජ්‍යොතිෂ වේදීන්ගෙන් ඉගෙන ගන්න බැරි නම් ඇත්තටම යම් කිසි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ඒකෙන් තේරුම් ගන්න ඒකේ නම් තියෙනවා බලලා පරිවර්තන යෝගය අපිට නම් දැක්ක ගමන් පරිවර්තන යෝගය තියෙනවා මේ කේන්දරය ධනු ලග්න කේන්දරයක් කැටි නැගතෙන් ඉපදලා තියෙන එකක් අපි උදාහරණයක් පෙන්වන්න යන්නේ නේ අනිත් එක කන්‍යා ලග්න කේන්දරයක් අනුරණයකටෙන් ඉපදලා තියෙනවා එතකොට මේ කේන්දර දෙක ගත්තාම ධනු ලග්නයේ උපන්න කේන්දරේ රවි කේතු ඉන්නවා හතේ කොටුවේ කන්‍යා ලග්නයේ උපන්න කේන්දරේ කිසිම ග්‍රහයක් හතේ කොටුවේ නැහැ ධනු ලග්න කේන්දරේ රවි කේතු ඉන්න තැන තමා සිටින ස්ථානයේ සිට දර්ශනය වෙන විදියට වත්තාම කුජටවත් සෙනසුටවත් දර්ශනය වෙන්නේ නැහැ. කන්‍යා ලග්න කේන්දරේ ධනු ලග්න කේන්දරේ ඒතකොට ශනි මංගල යෝගේ නැහැ. කන්‍යා ලග්න කේන්දරේ 6ත් නැහැ, 7ත් නැහැ, 8ත් නැහැ ග්‍රහයෝ. ධනු ලග්න කේන්දරේ 6 ඉන්නවා, 7 ඉන්නවා, 8 ඉන්නවා. මේ 6 7 8 කියන්නේ කොහේද? ඒක තේරුම් ගන්න ඕන විවාහය ගැන කියන තැන හත් වෙනි බව කවුරුත් දන්නවනේ. අට වෙනි විවාහය. ඒ හරිය ගහයුයි. ඒක අනිත් එකේ තියෙනවා. මෙහෙම තිබුණා මේ දෙන්නගේ ශාරීරියේ ශක්තිය පිළිබඳව වෙනසක් තියෙනවා. මේක ඔප්පු කරන්න පුළුවන් කතාවක්. මේක මේ කිසිම විශ්ම කර්ම බලයකින්වත් වෙනස් කරන්න බෑ. බෙල්ලෙක් පළඳුවත්, මන්ත්‍රයක් දැම්මත්, යන්ත්‍රයක් දැම්මත් වෙනස් කරන්න බෑ. මොකද්ද? ශරීරය සකස්. ඉතින් මෙහෙම කේන්දරයක් ගෙනාම අපි කරන්නේ මොකද? මේක ගැළපෙන්නේ නැහැ කියලා ඉදිරිපත් කරනවා. මේ ජ්‍යොතිෂ වේදිනියක් මේක ගැළපෙනවා කියලා ඉදිරිපත් කළා 80%ක් හොඳයි. මොකද මේ පොරොන්දන් chart එක හොඳයි. පොරොන්දන් chart එකේ 80%ක් හොඳයි. මම කිව්වා මේක කරන්න එපා. ඔය පාර තමයි මට අරගෙන ඉදිරිපත් කළේ. ඊළඟට මට ඊළඟට ඉදිරිපත් කරනවා එයාගේ වැඩිමහල් දුවගේ කේන්දරේ. මම ඒවා මේකත් ගැලපෙන්නේ මාත්‍යා කිව්වා නම් තමයි ගැලපෙන්නේ දෙක ඒ උනාට මේ අහවල් ජ්‍යොතිෂ වේදිනිය කියපු වෙනද අපි විවාහ වුණා. දැන් මේ මහත්තයා එයාගේ මහත්තයා දාලානේ මේ ලක්ෂ 50ක් ඉල්ලලා නඩුවක්. ඔව්. ඩියෝසෙන් වාගේ ඒ විදියට මතක තියාගන්න අපි මේ තිද්දිය මතං කරේ කවුද කියලා කියන්නේ නැතුව. තේරුමක් නැති කෙනෙක් ළඟට, අවබෝධයක් නැති කෙනෙක් ළඟට, දැනුමක් නැති කෙනෙක් ළඟට. ඒ දැනුම පිටිබඳව අර එක එක විශාරද දෙනුම් ආචාර්ය උපාධි මහාචාර්ය උපාධි අරවා මේවා සඳහන් කරපු අය ඉන්නවා. මම මේ කිසි කෙනෙක්ව විවේචනය කරන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න ඕන කාටද මේක පුළුවන් කියලා. තේරුම් ගන්න මේ විවාහයේ වගේ දෙයක් කියන එක අතිශයින්ම වැදගත් දෙයක්. විවාහය විනාශ කරනවා කියන එක මම හිතන හැටියට මේ ජෝඩුවක් විනාශ කරනවා කියන එක, පවුලක් විනාශ කරනවා කියන එක, දරුවන් විනාශ කරනවා කියන එක ධර්මයේ හැටියට නම් හතර මහා අපාගත වෙන්න ඕන දෙයක්. මොනවද කවුරු හරි කියනවා මම ඔබතුමා වෙන්න ඕන. ඒ කියන්නේ කේන්දර බලන්නේ නැත්නම් වෙන මොන කේන්දර බලවත් විවාහය සඳහා නම් බලන්න එපා. ඔව්. ඒක නිසා ඒ වගේම මේ අද උදේ කේන්දරය දෙයක් වෙනවා. විවාහ වෙලා ඉන්නේ. විවාහ වෙලා ඉන්නේ. ඒ කේන්දරේ තියෙනවා ශනි මංගල යෝගී. නමුත් ශනි මංගල යෝගී ගැන අපි උගාක් මේ පෞගේ අවුරුදු 11 ඇතුළතම කතා කරලා තියෙනවා ඔබට. නමුත් අද කතා කරනවා පෙන්නන්නම් අදත් ඕන නම් මේ තමයි රවි කුජ්ජ ශනි එකට ඉන්න මේෂ ලග්න කේන්දරයක් එකේ කොටුවේ රවි කුජ්ජ ශනි ඉන්නවා. එකේ කොටුවේ රවි කුජ්ජ ශනි ඉන්නවම නෙවෙයි. දැන් රවි කුජ්ජ ශනි ඉන්නවා කියවම අනිත් ඒ කේන්දරේ දෙවෘචික ලග්න කේන්දරේ කුජගෙන් 4 වෙන්නේ ශනි ඉන්නවා. මිතුන ලග්න කේන්දරේ කුජගෙන් 7 වෙන්නේ ශනි ඉන්නවා. මේකට තමයි ශනි මංගල යෝගී කියන්නේ. විවාහක දෙදෙනාගෙන් එක්කෙකුගේ කේන්දරේ කුජ ශනි සංයෝගෝ හෝ අන්‍යෝන්‍ය දෘෂ්ටියෙන් පිහිටියේද? කලත්‍රාගේ කේන්දරේ එවැනි සම්බන්ධයක් නොවේද? පොරොන්දම් 100%ම ගැලපුණත් එම විවාහය කැඩෙන්නේ දික්කසාදුවීම වෙනවීම එක්කෙකු දරුණු ලෙස රෝගීම වගේ දෙන්නේ. ඉතින් මේ පොරොන්දම් chart එක බලන්න ඉස්සෙල්ලා මහත්තයෝ නෝන මහත්තයෝ තාත්තේ අම්මේ මේක දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා පෙන්නලා මේ ග්‍රහ පීඨියම ගැලපෙනවද කියලා බලන්න. ඒක තමයි ඉතාල දේශයෙන් පැහැදිලිව කියන්නේ. මේක දැන් මම මෙතෙක් කල ඉදිරිපත් නොවෙච්ච අමුතු ක්‍රමයකට ඉදිරිපත් වෙනවා. ලංකාවේ ඕනම තැනක ඉන්න වෙන රටක ඉන්න කෙනෙක් වුණත් අපට දුරකථනයෙන් කතා කරලා නැත්නම් අපේ ඊමේල් ලිපිනේට නැත්නම් අපේ වෙබ්සයිට් එකේ කොහොම හරි අපිව හම්බ වෙලා ඉදිරිපත් කරන්න එන්න ඕනේ නැහැ. මේ කේන්දර ටික තමන්ගේ දරුවට එන කේන්දර ටික පත්‍රයට දාලා දැන්වීමක් දැන් මම වෙනෝනේ කේන්දර 25 30 ඔක්කොම ටික ඒවා. අපි ඒකට කරන්න ඕන දේ ඔබට කියලා දීලා සාමාන්‍ය විදිහට යම් කිසි මහන්සියකට ලැබෙන්න ඕනේ ඒක ගැන කටයුතු කරන විදිය කියලා දීලා පැය 24ක් ඇතුළත ඔබේ දරුවාගේ කේන්දරේ මේ මේවා ගැලපෙනවා මේවා ගැලපෙනවා කියලා එවන්න. ඒක තමයි අලුත් ක්‍රමයක් ඉදිරිය. දැන් අත්‍තරම් බොළොන්දම් බැලීමට මට ඇත්තටම හිතුණා මගුල් කපු ගම කරන්න. මොකද හිතන්නේ මේ අපරාධයක් නේ. දැන් අපි වගේ කෙනෙක් ඒක කරනවා නම් අපි ගැලපෙන එක අර ජාතිය කුලය ආගම වයස නෙමෙයි. කේන්දරේ ගැලපෙනවද කියලා මෙන්න මේක ගැලපෙනවා කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. මට වෙලාවක් නැහැ. නමුත් ඒකත් මේ අපරාධයක් ඉඳලා අපිට මුදල් ඉක්තු කිරීමේ චේතනාව නෙමෙයි තියෙන මේ අපරාධය. මේ ජාතිය විනාශ වෙනවා ගැලපෙන්නේ නැති අය බඳලා විවාහ විදිහට. ඒක අපේ රට හානිය. මොකද අපේ රටේ ලිවින් ටුගෙදර් ඉඳලා බඳින්නේ නැහැ. අපේ ගෙදර එකට ජීවත් වෙලා බඳින්නේ නැහැ. ඒ බඳින්නේ අපි කරන එකම වියක මේ පොරොන්දම් ගැලපීම විතරයි. මේ ජ්‍යොතිෂය ගැන විවේචනය කරන අයත් ඒගොල්ලන්ගේ දරුවන්ගේ පොරොන්දම් ගලපනවා. මේ පොරොන්දම් ගලපීම කියන වචනේ අයින් කරන්න. ගහ පීඩීම ගැලපෙන්න ඕන. කේන්දර ගැලපෙන්න ඕන. මේ තමයි අද කතා කියන්නේ පළවෙනි කතාව. ඒ කියන්නේ මේ පොරොන්දම් විතරක් ගැලපිලා හරියන්නේ නැහැ. පොරොන්දම් chart එකේ ප්‍රතිශතය අනුව විවාහ කරලා හරියන්නේ නැහැ. ඊට වැඩිය බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ටික බොහොම පහසුවෙන් බලා ගන්න පුළුවන් ඔබතුමාව සම්බන්ධ කරගත්තොත්. මේ පොරොන්දම් ගලපන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. දැන් මේ හැම ප්‍රතිගණකයකම තියෙනවා හැම එකේම තියෙනවා chart එක. 100ට ගන්න වැටෙනවානේ. ඒක ඒ chart එකට ගැහුවාම percentage එක වැටෙනවා. මෙච්චර ගැලපෙනවා කියලා. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ 100%ටවත් හරියන්නේ නැහැ. ඒ සම්පූර්ණ බොරුවක්. දෙවෙනි කතාව තමයි අද අපි ඉදිරිපත් කරන්නේ. ඔබ හැමදාම අහනෝනේ මගේ. මට කතා කරලා හැමදාම අහනවා. මාත්‍යා මේ තරම් දෙයක් කරනවා මේ අපේ ගෙයි අපලයක් තියෙනෝනේ. ගෙයි දෝෂයක් තියෙනවා. මේ ගෙයි දෝෂයට මහත්යට බැයිද මොනවා හරි කරන්න. පුළුවන්. වාස්තු. ඒ වාස්තු වලට අමතරව දෝෂයක් අපලයක් තියෙනවා නම් ඒකට කල හැකි දෙයක් තියෙනවා කල යුතු උපදෙස් දෙන්න පුළුවන්. නමුත් මම අද ඉඳන් අපි දන්නවනේ දැන් අපි මාසෙකට සැරයක් යනවා කොහෙද? බිබිලේ මැදගම ආයුර්වේද රෝහල ළඟ තියෙන අපේම නිවසකට එනවා. මේ මාසෙ ඉන්නේ 26 වෙනිදා. ඒකේ තමයි තීරණය කරලා ඌව බලාතේ. මුළු ඌව බලාතේම ප්‍රථම පියවරක් වශයෙන් වාස්තු කටයුතු කරන්න. ඒ සඳහා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මොනරගල ඉන්න අතිදක්ෂ විදුහල්පතිවරයෙක් විශ්‍රාමගිය විදුහල්පතිවරයෙක්. ඒ විදුහල්පතිතුමා එනවා ඔබගේ නිවසට. ඔබේ අවශ්‍යතාවය කිව්වහම එයා ඒ නිවසට අර මට අවශ්‍ය විස්තර දුන්නාම එයායි මමයි දෙන්න එකතු වෙලා ඔබේ නිවසට තියෙන වාස්තු දෝෂය දිනන එකට කටයුතු කරනවා. Abang tu biarkan dalam kerana ini uang berlatih terus. Aye, uang berlatih kerana. Maka daru dun dina melal dini, juga melal dini uang berlatih. Ini dah daru anda kerana jadi ini kerja dah. Ini berlatih dia na duskerta, ini sah berlatih deh. Mereka kalau berang ini orang ini orang terang jodi terjadi. Ini sah duskerta ini dah. Ada महात्मे कैदियर कले युद्ध युद्धों का मकसद में या कैदियर पाटंगा नो अभी ये पराती नो ना आदम अभी लगा ताकरान अभी ये भी तरह के नहीं कैदियर तो अवश्य सालस में सालस कर देना ऐडी ओक्कम कर देना अतः में ये कराने विद्यान गुलो ये कराने शास्त्रान गुलो ये कराने गुरिन्मान शिल्पियानु ये ओक्कम एक तो गल्ला और अवश्य निवासा द विवाह है एक बेन नॉन विधवे दिन न दूई नॉन गया तीन नॉन के देते कि हम वासना दी नॉन इधरी काले तुलम हमें देखो मगर लगे नॉन उन्होंने बहुत सुबह आरांची देखा कलियाँ चमाते आधावेल सरन आराम बेदी मोपटे की ना एकाक तमाई में विवाह है संबंध पुरुंधन के लपी में निकांग हेटे में हेटे प्रदेश आता विधिरने में हरियत में केंद्र देखा विवाह संधा गलपे नवादे इधर अंग अमारु ने अबलांका को ही टियात अभी दुर्गतन अंग संधान कराना विराम यात्रा तुरंत वेल सरन आवश्यक तेवागे में मंग दंभ संधान कराना में तुम्हारे में ईमेल लिपिने sbr.senarat@gmail.com की ना ईमेल लिपिने अटे ඔබට පුළුවන් පණිවිඩයක් එවන්න අදාළ සියලු විස්තර ඔබට ලැබෙවි මේ පොරොන්දම් ගැලපීම සම්බන්ධයෙන් සහ විවාහයට ගැලපෙන කේන්ද්‍ර සටහන් පරීක්ෂාව සම්බන්ධයෙන් ඒ වගේම වාස්තු ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ සියලු ප්‍රශ්න විස්තර ගන්න පුළුවන් හැබැයි දැනට ඌව පළාතේ කට්ටියට විතරයි. තව එකක් කියන්න තියෙනවා අපි නිතරම අපේ පොත ගැන කතා කරනවා. පොතේ කතා කරේ මොනවද? පොතේ කතා කරේ ශාස්ත්‍රයේ කතා. අපිට සඳහන් කරන්න ඕන මගේ පොතේ පරිච්ඡේද 2-3ක්ම එංගල්ලා තියෙනවා විවාහය ගැන. ශනි මංගලියෝගේ ගැන. පොළොන්දම් ගැලපීම වෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න දෙයක් තියෙනවා ඔබ දන්නවා බ්‍රහස්පතින්ද හොඳ දවසක් කියලා. ඔබ හැමෝම දන්නවා බ්‍රහස්පතින්ද උදේ කියලා. බ්‍රහස්පති හමස්මරදා තියෙන දවසක් හමස්මර යෝගය. ඒකෙන්ද හමස්මර යෝගයන බ්‍රහස්පතින්ද දවසක විවාහය වුණා නම් විවාහය බිඳ වැටෙනවා. ඒ වගේ විශේෂිත දේවල් තේරුම් ගත්ත කෙනෙකුට කියලා තමයි नकद पत्रे हदा करना लंका में नकद पत्र मटा हदन में तब नकद पत्रे हदन होना विषकलावक नहीं दावसक हमस्मर योग्य एक नहीं दावसक हमस्मर योग्य तीन दावसक चांदी दियल नहीं नंदे ये नहीं अरमानु त्या चांदी में बैठूं अर एक ही सा हमस्मर योग्य तीन दावसक चांदी दियल नंदे बा विवाह नंदे बा एक आटे उत्तियल बाहर हमस्मर योग्य फिर माधुर बाकी में पोते मानसाधारण करना දියුරුන් දෙනකොටත් කිව්වා වැඩි කල් අමාරුයි කියලා වෙලාව හොඳ නැහැ කියලා. මේ දරේ දියුරුන් දෙනකොට මං කිව්වා මාස දෙකයි ඉන්නේ කියලා. හරියට මාස දෙකයි ඉන්නේ. අපිට දෙන බොහෝ දේවල් කතා කරන්න ඔබේ අනාගතය ගැනත් සජීව ලෙසින් කියන්න අවස්ථාව උදා කරන්න අපිට පුළුවන්. ඊට පෙර ලබා ගන්නවා කෙටි විරාමයක්. විරාමයේ අතරතුර ඔබට පුළුවන් රියච්චි මහත්මයාගේ දුරකථන අංකයන් පිළිබඳව පැහැදිලිව දැනගන්න. අනතුරුව අපේ දුරකථන අංකය විවෘත කරනවා 0112706128 මැදිරිය දුරකථන අංකය. කියන්න ඔබේ උපන් දිනේ උපන් වෙලා උපන් ප්‍රදේශය අපි කියනවා ඔබේ අනාගතය ගැන කෙටි විරාමයක් නෑ. जन्म पत्र सह हस्तरेखा परीक्षा अलुतुपान विनिदाट नाम सीलम वर्गे नकद सकस किरीम सह विवाह चारित्र सिद्ध किरीम अंतर्जाले मगिन फलाफल लबा दीम ग्रहफल संधा मेनिक सह यंत्र जीवम किरीम अनेकुत विशेष सेवावान बहुमया एक उगुतकुगिन ඔබ වෙතට සිත් බැඳි රේඛා මැණික් ආසරණාභරණ අධිකාරිය අනුමැතිය ලත් පද්මරාග, නිල්කැට, වෛරෝඩි, පුෂ්පරාග ඇතුළු සියලුම මැණික් වර්ග වගකීමක් සහිතව නිවසටම ගෙන්වා ගන්න. විශ්වාසනීය ජනතා නාමය සම්පත් ජේම්ස්, පංචායුධ, නවරත්න බුදු, ධර්මචක්‍ර දැන් සුවිශේෂී මිලකට. දැන් මම තන්න 0714233902 සම්පත් ජේම්ස්, ශාකා, පන්නිපිටිය, බදුල්ල, මොණරාගල. අපි නැවතත් සිත් බැඳි රේඛා සමගින් අදත් ඔබේ අනාගතය ගැන කියන අපේ මෙතන ඉන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හස්තරේඛා විශේෂඥ ප්‍රවීණ ජ්‍යොතිෂ උපදේශක දේශබන්දු සෙනරත් ලියනාරච්චි මහත්මයා. දුරකථනය විවෘතයි ඒත් එක්කම දුරකථන ඇමතුම් ගොඩක් ලැබෙන ඉන්න එකක් අපි ඉක්මනින් සම්බන්ධ කරගමු. බලමු කවුද ඉන්නේ කියලා. අයබෝවන් ඔබට. අයබෝවන්. හරි. අපිට කියන්නකෝ උපන් දිනේ උපන් වෙලා උපන් ප්‍රදේශය. 1991 මාර්තු 28. 91 මාර්තු මාසේ 28 වෙනිදා උපන් වෙලාව රාත්‍රී 9:35. रात्रि नामयाई विसिपहा उर्जिगलाक नेद तिस्पहा नामयाई तिस्पहा उर्जिगलाक नेद दरगाह नवाश विशेषण विवाह ऐसा लेडर होकर संबंध और विवाह संबंधी ने आज आपने उनका कथा करन विवाह संबंधी की ये न कोटे अतरे में एवं प्रश्न काब विज्ञान आप इस सूची आते हो मगर ये तो है एक इंद्रिय तीन वा दोषिया ये दोषिया मुकाद कुजाते ही नो, अटकियाँ ने विवाह के पासों जीवित हैं, इन्हें बाव में दोष दिए नो, ये बाव में दोष दिए नहीं इन्हें, ये दोष दिए न कहने की विवाह है नो नहीं को, ये तो एक वेदन है दादे है, एक ने ऊपर जाने का नो, एक वेदन दिए ना अपल दिए नहीं हो गुड़ा करी ये रोज़ चला अपने दिए, ना अपल दिए ना ये रोज़ चला वक ये उन्हें तो मैं के इंद्रिय दिए ना अपनी प्रश्न की पे आक पाले वाली प्रश्न ये तो माई सेनसुरी राह हुई तूने कुटुई इन्नो ये तूने स्थान है इन्हों को ले इधर कुछ दर्शन है वेनो ये ना पापोर संबंध याम्य हम रोगी साथ नहीं तुझे न पुलाओ ये क्या ना प्रवेश अंगी हर अपिता तवात दुरकथन है मतुमाक लेबनो आप एक पनीन संबंध कर कमु मालूम को दिन के आईबोआन का उद्वेग हेलो ओ ओ अपित एक मंडे क्या ना को पांच दिन उपान वेला उपान प्रदेश काय के इंदर इधर में हर अपित एक मंडे क्या ना उपान दिन है असू तूने एकाई विसी नामे उपान विलाव पेरावारु एकोलाहाई पहालव असू तूने एकाई विसी नामे पेरावारु एकोलाहाई पहालव मेष राखने से मगध हरे मेष लागने दे लागने मेष दे हरे धन का नवश्य विशेषण अनागते अभियाती अनागते क्या ना कथा करने को डे मेषलाकने के इंदर ये ऊपर तीने सिकुरु के दासाव देदास दाहट वैनकन सिकुरु के दासाव तीने देदास दाहट योरुना नमूद देदास सिकुरु आराम बेल तीने साथ सिकुरु के दासाव होंडो दासाव सिकुरु के दासाव ताऊ मत तीनो देदास इच्छिए के वैनका सिकुरु इन्हें कोलोसेनी कोटुई ये में के इंदर ये जहाँ बैलुहा नमो तात्त्वय ने सेनसुरु इंद्रा रविते दर्शने ने इंदा विवाह ये के नादियुंगा कथा करे तात्त्वय ने सेनसुरु इंद्रा रविते दर्शने ने इंदा केतु हरी सेनसुरु हरी हाथे को टू इन्हें केने रहे वेने केने क्यों आहुनो विवाह ये पिटवांडो करते हुए तीनों नमो तैत्तर में दानुमाती ने दक्षता आवती ने पुलवांगमाती ने ऐक्या आवती ने तावत दुर्रात दानुमलापान पुलवांग होता के इंद्रा दुर्गत नामतुम गोड़ाक का पीड़ लेबना है भाई आप इट लेबुना ईमेल पाने विडर लिपिड गोड़ाक तीन आप एंगे ही कटा अवस्थावक लबाद एक मुकद में विशेष प्रश्न आने का आप इट में सताहन एवं ने केंद्र सताहन एग्नेस रत्नायक महात्म्य है जन्मलावे लबाती ने एकदासमसी 30 नवंबर माह से तुम में निता पेरवारु कुल्हाई हाय विदेर तमाई संधान ने मातर प्रदेशे तुम्हें पदिंच वेला इन्ने प्रश्न वेन्न में काय दान्यक दीमट अधहस करनवा ये संधास दुसुवाने बोना कारे मेरे वाके प्रश्न केंद्र सरहाना किक मन देख काम ना बस मेहमाई मैं केंद्र सरहान दिया देख काम बैलुआ में तीन विशेष देता माई तूना पहाना में एकोला है ग्राही इन्नो तूना पहाना में एकोला है ग्राही इन्ने का मतलब माता के शक्ति अक्तियाँ धनुमात्तियाँ दीर्घायु तीन भीतिमा किक देवेंद्र का कुछ कटकर मकर राशि स्वाक्षेत्र इनो रुचक योगी के न पांच महापुरुषों को निकालती नो शक्ति मत भागती नो खाटकल आकने आए थे कावदाद होंगे खाटकल आकने आए तो वादा मोहनदास से ब्राह्मणदास और हामस्मर रोगी थी ने यानी ब्राह्मणदास तो मैं होता बताओ से एक ब्राह्मणदास का धनल पावती ने तात्ते है दिए थे मैं देदास दहाटे कुलस्सनी मास इंद्रा देदास दहन में हाईवे निमास हाईवे रखवा काल हेतुले इवेने विशेष दियाकरण होता है කොමනත් මේ කේන්දරය ගැන විශේෂයෙන් සඳහන් කරනකොට ඒ දාණයට අමතරව මම දකිනවා එක්තරා විදියක ශක්තියක් තියෙන කෙනෙක් බුද්ධි ශක්තියක් නෙවෙයි ඊළඟ ආත්මයට යහපත් වෙනක උපදින තරම් පින් කරපු කෙනෙක් ඒක හරි කොහොමද කියන්නේ ඒ කියන විදිය තමයි මතක තියාගන්න. මේ ග්‍රහ පීඨයේදී විශේෂයෙන්ම සඳු රහ රවි දෙන්න එකට ඉඳලා පරිවර්තන යෝගයක් තියෙනවා. මේ පරිවර්තන යෝගයේ ඉඳ 3 සහ 4 අතර පරිවර්තනයේ 4 අධිපතිය 4ට එනවා, 3 අධිපතිය 3ට එනවා. සඳුගේ දශාව තියෙන්නේ. ඒ නිසා ඊළඟට එන්නේ අඟහරුගේ දශාව. තවත් අවුරුදු 15ක් 20ක් විතර ජීවත් වෙනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා යම්කිසි මං කියන්නේ මාර්ගඵලයක් ලබන්න පුළුවන් කියලා. ඊළඟ ආත්මේ හොඳ තැනක ඉපදිලා ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ලොකු ආධ්‍යාත්මික ශක්තියක් කියලා. ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. මේ වගේම ඔබ අහන්නේ මොකද්ද? දානයක් දීමට අදහස් කරනවා. ඒ සඳහා සුදු කරන කාලය. ඒක හොඳම කාලය. දැන් බ්‍රහස්පතින්දා දවසක 2019 වෙනි මාසයේ ඉඳලා 6 වෙනි මාසෙට පෙර 6 වෙනි මාසෙට ඉස්සෙල්ලා මේ කාලය තුල ලබන අවුරුද්ද මේ අවුරුද්දේ 6 වෙනි මාසෙට ඉස්සෙල්ලා දෙන්න ඕනේ. හොඳයි අපිට තවත් දුරකථන මතුම ගොඩක් ලැබෙන යාත්‍රාණුත් එකක් අපි ඉක්මනින් ලබා ගමු 0112 706 128 මැදිරිය දුරකථන. අගෙන් බලමු කවුද ඉන්නේ කියලා. අයබෝවන්. අයබෝවන්. ඔව්. 1992 දෙවනි මාසේ පළවෙනිදා. 92 දෙවනි මාසේ පළවෙනිදා උපන් වෙලාව උදේ 7:22ට. උදේ 7:22. කාගේ කේන්ද්‍ර සටහනද මේ? මොකද මට? කාගේ කේන්ද්‍ර සටහනද? හරි. කුම්භ ලග්නේද? මම සම්පදයන් කරනවා. ලග්නේ කුම්භ නේද? කුම්භ ලග්න. දැනගන්න අවශ්‍ය විශේෂයෙන් රැකී ආරක්ෂා ආදායම් මාර්ගය. මේමයි ඔබේ කේන්දරේ තියෙනවා විශේෂ යෝගයක්. ඒ යෝගය කියන්නේ ශුල යෝගය කියලා. ශුල යෝගය කියන්නේ ඒකලා තේරුම් ගන්න ඕන ගත්තාම මේකේ ශුල යෝගය කියන්නේ අති විශිෂ්ට ගාය යෝගයක්. ඒ අති විශිෂ්ට ගාය යෝගයේ තියෙන හින්දා ඔබ වගේ කෙනෙකුට රැකියාවක් කරන්න අමාරුයි. ඔබ වගේ කෙනෙකුට කරන්න පුළුවන් ඔබ දන්න දේ උගන්න. ඔබ එහෙම නැත්නම් විදේශගත වෙන්න. ඔබේ කේන්දරයේදී ඔබට යම්කිසි දැනකදී ඔළුව පාත් කරලා මේ බොරුවට වංචාවට තියෙන අපේ රටේ හුඟක් තියෙන එහෙම දේවල්නේ. එහෙම දැනක ඔබට වැඩ කරන්න බෑ. ඔබ නිතරම ඇත්ත කතා කරන යුක්තිගරුක කෙනෙක්ගේ ලක්ෂණයක් තියෙනවා. යුක්තියයි ඇත්තයි කතා කරනකොට කල යුතු එකම දේ තමයි ඔබ දන්න දේ තව කෙනෙකුට කියලා දෙන එක. එහෙම නැත්නම් විදේශගත වෙන එක දෙකම ඔබට කරන්න පුළුවන්. යටත් රැකියාවක් කරන්න අමාරු රහයෝගයක්. එහෙම දේවල් තියෙනවා. තියෙනවා. යටත් රැකියාවක් කරන්න අමාරු ශුල යෝගය කියන්නේ තිබුණේ කාටද කිව්වොත් තේරෙයි. ශුල යෝගය කියන්නේ ඩෙන්සිල් කොබ්බෑගොඩ මහත්මයාට තිබුණා. සූරසර දියලට තිබුණා. ශුල යෝගය. ඩෙන්සිල් කොබ්බෑගොඩ මහත්මයා මේ රටේ අතිශය ගෞරවණීය වාත්වෙච්ච මහත්මයෙක්. එතුමා ශුල යෝගය. අපි බලමු අපිට ලැබුණු කේන්ද්‍ර සටහනක් සහ හස්තරේඛා සටහනක් හැබැයි දුරකථන මතුම කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න හින්දා අපි ඒට මුලින් අවස්ථාව ලබා දෙමු. බලමු කවුද ඉන්නේ කියලා. අයබෝවන්. අයබෝවන්. ඔව්. මම කුරුණෑගලින් කතා කරන්නේ. හරි. අපිට කියන්න උපන් දිනේ උපන් වෙලාව උපන් ප්‍රදේශය 2011 මැයි 25 වෙනිදා 2011 මැයි 25 වෙලාව උදේ 58ට. කීයද? උදේ 9:58ට 9:58 උදේ හතක ලග්නේද? හතක ලග්නේ. දැනගන්න අවශ්‍ය විශේෂයෙන් පුතා යන තම අධ්‍යාපන කටයුතු. පුතා යන අගතිය අධ්‍යාපන කටයුතු. පුතා මගේ ප්‍රශ්නයක් තියෙනවා මලත් අහන්න. මේ දරුවා දැනටත් යම්කිසි දෙයක් කැඩුනහම හදන්න එහෙම නැත්නම් කඩලා හදන්න වගේ දක්ෂතාවයක් තියෙනවද? අවුල් අවුල්. ඉතින් මොකද ඒක උඩ කරන්නේ? කවුද වෙන්නේ? ඉංජිනේරුවෙක්. ඉංජිනේරුවෙක්ගේ දක්ෂතාවයක් ගණිතයේ දක්ෂතාවයක් විශේෂ හැකියාවක් තියෙන දරුවෙක් ඇත්තටම මට ගොඩක් සතුටුයි. කුජබුද ගුරු සිකුරු එකට ගියාම ඊට අමතරව ඉංජිනේරු මහතුරු සින්දු කියන අඩුයිනේ. ගායන හැකියාවකුත් තියෙනවා. මේ පරම්පරාවෙන් ආපු එකක්. එහෙම නැත්නම් පෙර ආත්මයේ ඉඳලා එන ගායන හැකියාවකුත් තියෙනවා. ඒ නිසා 아무තු විශේෂ දෙයක්. මේක ජීවිතය හා ග්‍රහයෝපතේ හොඳට සඳහන් කරනවා. කුජ්‍ය බුද්ධ ගුරු එකට හිටියානම් මම පෙර ආත්මේ සෝ පරම්පරාවේ හෝ එහෙම ගායකයෙක් ඉන්නවා. එහෙම නැත්තම් හිටියා. ගියාතෝල. ඔබගේ ගායකයෙක් නැහැ නේද? ඉන්නවද? ගායන හැකියාවක් ළමයාට තියෙන බව පේනවද? දුරකථනයේ විසන් වෙලා. විසන් වෙලා හොඳයි. එහෙම විශේෂ හැකියාවක් තියෙන දරුවෙක් අපි සුබපතනෝ වාසනාවන්ත අනාගතයට. ඒ වගේම මේ දක්ෂතාවයන් අඳුනාගෙන ඔහු යොමු කරන්න පුළුවන් නම් හොඳ තැනකට ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු ගමනක් යන්න මොන ස්ථිර වශයෙන්ම ඉන්නේ. ස්ථිර වශයෙන්. ඔය පූජා දෘෂ්ටියෙන් බලවත්. ඉංජිනේරුවෙක් තියෙන විශේෂ හස්තරේකාරක්ෂණයම. ඩබගිල්ල පාමුල තියෙන මහපටැගිල්ල පාමුල තියෙන සිකුරු මණ්ඩලයේට ඉහළින් තියෙනවා අතේ කුජ මණ්ඩලය කියලා එකක්. ඒ කුජ මණ්ඩලයේ උසයි. පොඩි කාලෙම දකින්න පුළුවන්. අපිට ලැබුණ හස්තරේකා සටහනක් සමග කේන්ද්‍ර සටහනක් මේ අපේ ෆේස්බුක් පිටුවට ලැබුණු කේන්ද්‍ර සටහනක් ධනංජනී පතිරණ මහත්මියගේ කේන්ද්‍ර සටහන මේ 1991 11 වෙනි මාසේ 15 වෙනිදා ජන්මලාභය ලැබලා තියෙන්නේ. උපන් වේලාව හැටියට සඳහන් වෙන්නේ සූර්යෝදයෙන් පැය 52:05 කියලා හස්තරේකා සටහනත් අපිට වෙලා තියෙනවා. ඒ අහන්නේ ඉදිරි අනාගතයේ වගේ මේ දවස්වල ටිකක් කරදර වැඩිවීමකට මුහුණ දීමක් සිද්ධ වෙන්න පුළුවන්ද වගේ ප්‍රශ්නකුත් අය අහනවා. මෙහෙමයි කන්‍යා ලග්නයේ කේන්දරයක සිකුරු එකේ කොටුවේ ඉනකොට කන්‍යා රාශියයිදී බුධ තුනේ කොටුවේ ඉනකොට සිකුරු නීච වෙච්ච කේන්දරය. සිකුරු නීච වුණාම ජ්‍යොතිෂයේදී කියනවා අවස්ථා චක්‍රයක් කියනවා ජ්‍යොතිෂයේ. ඒකෙදී භෝජන අවස්ථාව හැරි වෙන තැනක හිටියොත් ඒක හොඳ නැහැ කියලා. සිත්වලට කම්පිට කම්පැනිටපත් වෙනවා කියලා. ඒක බොහොම දුර්ලභ සිදුවීමක් භෝජන අවස්ථාවේ ඉන්නේ. භෝජන අවස්ථාවේ නෙවෙයි. ඒලා නිතර හිත කම්පැනිටපත් වෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මුළු ජීවිතේදීම වෙන දෙයක්. හිත කම්පැනිටපත් වෙන දෙයක් තියෙනවා. මේ කේන්දරයට දෙන්න තියෙන එකම දේ තමයි අපි කැමති නැහැ අපේ රටේ පිටරට අරින් විදේශගත වීමකින් හෝ සම්පූර්ණයෙන්ම වෙනත් ප්‍රදේශයක ජීවත් වීමෙන් විශේෂයෙන්ම විදේශගත වීමෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් යෝග කීපයක් තියෙනවා. වියමාලිකා යෝගී කියලා එකක් තියෙනවා. වියමාලිකා යෝගී කියන්නේ 12 1 2 3. අපි බලමු අත දිහා. අතෙත් ඇති අතේ තියෙනවා නම් මේ බලන්න අතේ තියෙන විශේෂත්වයක් මොකද්ද? මැද ඇඟිල්ල යටින් තමයි හෘදේ රේඛාව යොරෙන්නේ. අත් දෙකේම හෘදේ රේඛාව මෙච්චර කොට නැහැනේ. අපි මැද ඇඟිල්ල යටින් තමයි හෘදේ රේඛාව කියන්නේ සෙන්සුරු මණ්ඩලය යටින් හෘදේ රේඛාව යොරනාම බොහොම ඉක්මන් තීරණ අරගෙන මානසික පීඩන වලට චිත්ත කම්පන වලටපත් වෙනවා. ඒකින්ද ඉවසීමෙන් කටයුතු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. රට යන එක තමයි හොඳ. රට යන එක හොඳයි. ඒ වගේම ශනික තීරණ ගන්න එපා කියන. අද දවස් අපිට ලබා ගන්න වෙලාව තියෙන අවසන් දුරකථන මතුම බලමු කවුද ඉන්නේ කියලා. අයබෝවන්. අයබෝවන් කවුද මේ? හරි. කාගේ කේන්දරයේද බලන්නේ? පුතාගේ. අපිට ඉක්මනට කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව. 2017 8:10. 2017 8:10 උපන් වෙලාව. පස්වරු 3:42. පුංචි පුතෙක් නේ. අනාගතය ගැන අහන්න. අනාගතය ගැන. ධනු ලග්නේද? ඔව් ධනු ලග්න. මම ආවල් ලග්නේ හොඳයි කියන්නේ නැහැ. නමුත් ජ්‍යොතිෂයේදී කියන්නේ ධනු ලග්නේ ගොඩක් හොඳ ලග්නයක් කියලා. ඒකට හේතුව තමයි සිකුරු යනයි තියලුම ග්‍රහයන් සුබදායක ග්‍රහයන් ගුරුගේ දශාව තියෙන්නේ. ගුරුගේ බ්‍රහස්පතිගේ දශාව තියෙන්නේ. බ්‍රහස්පතිය උප්පත්තිය ඊටම හොඳ දැනක 10 වෙනි කොටුවේ ඉන්නේ. ඒ කියන්නේ මිථුන කටක සිංහ කන්‍යා රාශි මතක ශක්තිය තියෙන දැනුමක් තියෙන දක්ෂතාවයක් තියෙන ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තාම තියෙනවද දැන ඇවිල්ලා දැන මුත්‍රා මාරුවක් ඇති වෙන්න පුළුවන් කේන්දරයක්. දැනට එහෙම එකක් තියෙනවද? ලොකතනේ ඉන්නවද? තාම නෑ නේ. විසන්දි වෙලා. එච්චර තමයි වරදකට තියෙන. ඒකෙන්ද වතුර වැඩියෙන් බොන්න එළවලු ජාති බලතුරු ජාති වැඩිපුර කෑම කෑවම ඒ දෝෂය අඩු කරන්න පුළුවන් දක්ෂතාවක් තියෙනවා. හොඳයි. අදට අපිට ලැබිලා තියෙන වෙලාව ඉපමණයි. මිනිත්තු 30යි අපිට තියෙන. හැබැයි සතියේ වටිනාම මිනිත්තු 30 මේ TNL සිද්බැඳි රේඛාව ලියච්ච මහත්මයා සම්බන්ධ විය හැකි දුරකථන අංකයන් ලිපින මයික්මලින් සඳහන් කරන්නම් 0113055100 0113055100 ඒ වගේම 0773113580 0773113580 අනිත් දුරකථන අංකය 0772 66302 0772 66302 මේ දුරකථන අංක තුනේ ඕනම වෙලාවක හැබැයි කවුරු හරි උත්තර දෙනවනේ අනිවාර්යයෙන්. ඒකින්ද දුරකථන අමතුමක් ලබා දෙන්න අවශ්‍ය කාරණේ කියන්න සම්බන්ධතාවය හදාගන්න වෙලාවක් වෙන් කරගෙන කේන්දරයේ හස්තරේඛා සටහන බලන්න. ඒ වගේම ආරම්භයේදී සඳහන් කරා පොරොන්දම් ගලප ගන්න හරියට විවාහය සඳහා කේන්ද්‍ර පරීක්ෂාව කරගන්න. ඒ වගේම ඌව පළාත කට්ටියට නම් වාස්තු පිළිබඳ උපදේශයන් ලබා ගන්න මේ දුරකථන අංක වලට කතා කරන්න. නැත්නම් මෙන්න මේ දුරකථනයට කෙටි පණිවිඩයක් එවන්න 0777311580 කියන ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. එතකොට අදාළ විස්තර ඔබට ලබා දෙයි. ඊමේල් ඇඩ්‍රස් එකත් එක්කම ඒක කෙටි පණිවිඩය එවන්න. හම්බ වෙන්න යන්න පුළුවන් තැන් ගැන ලියච්ච මහත්තයා කියන්නේ. විශේෂයෙන් සඳහන් කරන ඕන දෙයක් තියෙනවා ඔබ තේරුම් ගන්න ඕන කවුද නිවැරදි කවුද ඇත්ත කරන්නේ කුමන රූපවාහිනිය ආයතනයේද බොහොම හොඳ දේවල් කරන්නේ බොරුගුණ කරන්නේ කවුද කියන එකත් තෝරන් ගන්න ඕනේ මම හැමෝටම දොස් කියන්නේ මොකක් අය ඉන්නවා මේ රූපවාහිනිය ආයතනයේ තවත් අය ඉන්නවා නමුත් කවුද මේ ඇත්ත කරන්නේ කවුද හොරුන්ව ගහලා වර්ධ කරන්නේ කියන එක තේරුම් අරගෙන කටයුතු කරන්න එකක් දෙවෙනි එක තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කේන්දරයක් බලනකොට කාලංගකට දයායුත්තේ කියලා තේරුම් ගන්න ලංකාවේ කේන්දර නම් මට බලන්න බෑ මා වගේම මටත් වැඩි දක්ෂ අය තවත් ඉන්නවා ඒ අයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න විශේෂයෙන්ම විවාහය ගැන කතා කරනකොට ඒ තේරුම් ගන්න කටයුතු කරන්න මාව හම්බ වෙන්න පුළුවන් ස්ථාන තුනක් තියෙනවා දැන් එකක් තමයි මාසයකට එක දවසක් ඉන්නවා ඒ කියන්නේ අවසන් සතියේ සෙනසුරාදා දවසේ ඉන්නවා බිබිල මැදගම ඊළඟ අනිත් දවස් තමයි දවස් දෙකක් ඉන්නවා සවුන්දා අඟහරුවාදා 45 ජයකොඩි මාවත බොල්ලත ගණේමුල්ල කියන දැන ඉතුරු දවස් පහෙම ඉන්නේ 65 තුන්වෙනි මාවත කැන්දේනවත් පාර පන්නිපිටි කියන දැන කතා කරන්න අදම කතා කරන්න කතා කරලා වෙලාව වෙන් කරගන්න මම හිතන හැටි මේ පහුගිය පැයේදී හම්බ වෙන්නේ නැති දැන් තව මිනිත්තු 10කින් අපි සියලුම අපේ දුරකථන විවෘත කරනවා ඊට පස්සේ කතා කරන්න ඔබට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ඔබට අවබෝධයක් තේරුම් ගැනීමක් දැනීමක් තියෙන බව අපිට පේනවා මොකද එන්නේම සිද්ද මැදිරේ එක වැඩසටහන බලලා අපිට කතා කරන ප්‍රමාණය 100,000 ගුණකින් වැඩි වෙලා තියෙනවා අපි ඇයට ප්‍රණාමය ස්තුතිය පුද කරනවා. හොඳයි හොඳයි අච්චමතුමතුමාට ගොඩක් ස්තුතියි අද දවසේත් මැදිරියට ඇවිල්ලා අපේ අනාගතය ගැන මේ විදිහට සඳහන් කරාට ගොඩක් ස්තුතියි ඔබතුමාට. අදට අපි සමගන්නවා සිත් මැදිරේ කවේ නැවතත් ලබන බදාදා හරියටම දහවල් 12ට හමු වීම බලාපොරොත්තු වෙන වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.